අයිබෝවන් දුවල පුතාල හැමෝටම අපි අද 6 වස ගණිතය පොතේ පළවෙනි පාඩම වෘත්ත ගැන ඉගෙන ගනිමු. අපි මේ පාඩම යටතේ වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය හඳුනා ගන්න හැටි, වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය භාවිතයෙන් මෝස්තර නිර්මාණය කරන හැටි ඉගෙන වෘත්ත ගැන අවබෝධයක් ලබා ගන්න බලනවා මේ පාඩම ඉගෙන ගැනීම. අපි පළමුවම වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය හඳුනා ගන්න හැටි ඉගෙන ගනිමු. ඔයාලා දන්න හැඩතල වලින් වෘත්තය කියන එක ඔයාලට මතකයිනේ. වෘත්තයක් කියලා කියන්නේ වක්‍රාකාර මේ වගේ එකට අපි වෘත්තයක් කියලා කියනවා. අපි බලමු මේ වගේ හැඩය ඇති ද්‍රව්‍ය හඳුනා ගන්න හැටි. දුවල පුතාලට මේ වෙනකොටත් වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන් ඇති. බලන්න මේ ද්‍රව්‍ය ටික මෙතන තියෙනවා සීටි එකක්, මෙතන තියෙන හොරලෝසුවක්, මෙතන තියෙනවා ටින් එකක්, මෙතනත් තියෙනවා ටින් එකක්. මේවයි හැඩය. බලන්න වක්‍රාකාර හැඩයක් තියෙන්නේ, මේවා වෘත්තාකාර. මේ වෘත්තාකාර හැඩය තියෙන ද්‍රව්‍ය. ඔයාලට පුළුවන් ඔයාලේ දිනදා සෙල්ලම් කරන දේවල් වලින් අවට පරිසරේ වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය හොයාගන්න. එතකොට ඔයාලට ඒ ගැන තව වැඩිදුර අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත අඳින හැටි. ඔයාලා කැමති ඉන්නේ චිත්‍ර අඳින්න. අපි බලමු ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත අඳින්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මෙතන පළවෙනි රූප සටහනේ මේ මුද්දක හැඩය තියෙන එකක් භාවිතා කරලා වෘත්තයක් අඳින. මෙතන තියෙනවා පීරිසියක් යදාගෙන වෘත්තයක් අඳින. මෙතන තියෙනවා සීඩී තැටියක් යදාගෙන වෘත්තයක් අඳින. දැන් මේ වගේ අපිට විවිධාකාර වෘත්තාකාර හැඩ තියෙන ඒවා යදාගෙන වෘත්ත අඳින්න පුළුවන්. එතකොට ඒවයේ එක එක ප්‍රමාණයෙන් අපිට වෘත්ත ලබා ගන්න පුළුවන්. දුවල පුතාලටත් එදිනෙදා ගෙදර හොයා ගන්න පුළුවන් කාසි, බෝතල්, ටින්, බටන් වගේ එකිනෙකට වෙනස් දේවල් හොයාගෙන ඒවයේ වෘත්ත අඳින්න. ඔයාලට පේනවා මේ වක්‍රාකාර රේඛාවක් පේනවා නේද? මෙතන මේ හැම කීම තියෙනවනේ. එතකොට ඔයාලට පහසියෙන්ම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෘත්තයක් කියන්නේ මොකද්ද කියලා. මම මෙතන පෙන්නලා තියෙනවා. දැන් මෙතන මේ අපි වෘත්තක වෘත්තයක එක ද්‍රව්‍ය භාවිතින් අඳිනවා කියලා කියන්නේ. දැන් බලන්න අපිට විවිධ ප්‍රමාණ වෘත්ත ලබා ගන්න පුළුවන්. ඒ විවිධාකාර ද්‍රව්‍ය භාවිතා කරාම විවිධාකාර ප්‍රමාණයන් යුතු වෘත්ත ලබා ගන්න පුළුවන්. ඔයාලා මේ ක්‍රියාකාරකම ඉදිරියේදී කරන්න. ඔයාලට හොයා ගන්න පුළුවන්. පහසෙන් හොයා ගන්න පුළුවන් කාසි, ඒ වගේම බෝතල්, ටින්, ඒ වගේ දේවල් එකතු කරගෙන ඉවෙන් වෘත්ත ඇඳලා බලන්න. ඔයාලට එතකොට අවබෝධයක් ගන්න පුළුවන් වෘත්ත ඒ ද්‍රව්‍යවල වෘත්තාකාර වෘත්තවල හැඩය ප්‍රමාණය වෙනස් කියලා. ඒ වගේම වෘත්තයක් ඇඳ මේ වෘත්තයේ වටි වක්‍රාකාරයි කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ද්‍රව්‍ය භාවිතයේ වෘත්ත ඇඳීමේ දෙවෙනි ක්‍රියාකාරකම. ඒකෙදි මොකද කරන්න තියෙන්නේ? පළවෙනිම කරන්න තියෙන්නේ කෝප්පයක් යොදාගෙන වෘත්තාකාර හැඩය කඩදාසියක අඳින්න. ඔයාලා හැමෝටම ගෙදරදී කෝප්පයක් හොයා ගන්න පුළුවන් නේ. කෝප්පයක් හොයාගෙන ඒකේ වෘත්තාකාර හැඩය කඩදාසියක අඳින්න. ඊට පස්සේ ඔයාලට මෙම වෘත්තාකාර හැඩය වක්‍ර රේඛා ඔස්සේ කැපීමේ වෘත්තාකාර කොටස වෙන් කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳලා ඒ වක්‍ර රේඛා ඔස්සේ කැපුවම ඔයාලට වෘත්තාකාර ආස්තරණයක් ගන්න පුළුවන් මේ වගේ. ඔයාලා මේක පියවරෙන් පියවර ගෙදරදී කරන්න. ඊට පස්සේ තුන්වෙනි පියවරදී ඔයාලා කරන්න ඕන එම වෘත්තාකාර ආස්තරය මේ රූපේ තියෙන විදියට සමාන කොටස් දෙකකට බෙදෙනසේ නවන්න ඕන. මේ විදියට පේනවනේ. වෘත්තයක් ඇඳා ඒ වෘත්තය අපි වක්‍ර රේඛාවසේ කපා ගත්තා. ඊට පස්සේ මේ විදියට දෙකට සමානව කොටස් දෙකකට බෙදෙනසේ නවා ගත්තා. ඊළඟට හතරවෙනි පියවරේ මොකද කරන්නේ? හතරවෙනි පියවරේ කරන්නේ නැමුම් රේඛාව කෝදුවක ආධාරයෙන් පැන්සලකින් ලකුණු කරනවා. දැන් අපි මේ විදියට නැව්වා. ඊට පස්සේ අපි නැමුම් රේඛාව පේනවා. ඉසේ රේඛාව කෝදුවක ආධාරයෙන් ලකුණු කරගන්න. ඊට පස්සේ අපි ඊළඟට කරන්න ඕන
අපි එක සැරයක් දෙකට නවා ගත්තනේ ඊට පස්සේ අපි ආයෙත් වෙනත් නැවුම් රේඛාවක් ඔස්සේ පෙර පරිද්දෙම වෘත්තාකාර ආස්තරයේ සමාන කොටස් දෙකකට නැවත නවන්න මේ විදිහට ඊට පස්සේ නැවුම් රේඛාවත් අපිට පෙර පරිදිම මාක් කර ගන්න පුළුවන් මේ වගේ තව කීපයක් නැවුම් රේඛා අරගෙන ඒවා පෙර පරිදිම ලකුණු කර ගන්න දැන් ඔයාලා නැවුම් රේඛා කීපයක් සමානව වෘත්තාකාර ආස්තරේ නවල ලබා ගත්තනේ දැන් ඔයාලට එතකොට මෙන්න මේ වගේ රූපයක් දකින්න පුළුවන් නේ ඔයාලා එක එක නැවුම් රේඛා ඔස්සේ නවලා ඒ නැවුම් රේඛා ඔස්සේ රේඛා ඇඳලා ඔයාලට මේ විදිහට රේඛා සමූහයක් දැක් ගන්න පුළුවන් ඔයාලට පේනව මේ හැම රේඛාවක්ම වක්‍රධාරය මත පිහිටි ලක්ෂයකට මේ ලක්ෂයක ඉඳලා දැන් මෙතන එක ලක්ෂයකින් හැම රේඛාවක්ම යනවා නේද? ඉතින් මේ වක්‍ර රේඛාව ඉඳලා මේ ලක්ෂිතින් දුර එක සමානද කියලා ඔයාලට පුළුවන් කෝදුවක් කරගෙන බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙනද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන. මෙතන තියා මෙතෙන්ට තියෙන. ඔයාලා මේ ක්‍රියාකාරකකම කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඊගෙන අවබෝධයක් ලැබෙන්නේ. දැන් මම මේ කියනවට වඩා ඔයාලා මේ පියවරින් පියවර කරනකොට ඔයාලට ඒක පැහැදිලිව වැටහෙනවා මේකේ මොකද්ද කියන්නේ කියලා. දැන් මෙතන ඔයාලා මේ නැවුම් රේඛා නැවුම් රේඛා ටික ඇඳලා ඉවර වෙලා සේරම ඊට පස්සේ වක්‍රධාරයේ ඉඳලා මේ ලක්ෂ්‍යයට මේ කැපෙන සේරම රේඛා ටික කැපෙන ලක්ෂ්‍යයට දුර වෙන වෙනම මැනලා බලන්න ඔයාලට එහෙම මැනලා බලනකොට ඔයාලට පේනවා වෘත්තාකාර ආස්තරණයක් සමාන කොටස් දෙකකට බෙදෙන නැවුම් රේඛා කැපෙන තැන සිට වක්‍රධාරයේ මත ඕනෑම ලක්ෂයකට ඇති දුර එක සමාන වන බව. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා අර නැවුම් රේඛාවල තියෙන වක්‍රධාරයේ මත පිට ලක්ෂයම කැපෙන ලක්ෂය අතර දුර හැම එකම මැනලා බලන්න. ඔයාලට මැනලා බැලුවම පෙනී ඒ දුර සමානයි. ඒ කියන්නේ වෘත්තයක හැම වෙලෙම සමාන කොටස් දෙකකට බෙදෙන නැවුම් රේඛා කැපෙන තැන සිට වක්‍රධාරය මත ඕනෑම ලක්ෂයකට ඇති දුර එක සමානයි කියලා ඔයාලට පේනවා. දැන් අපි බලමු තුන්වෙනි ක්‍රියාකාරක. තුන්වෙනි ක්‍රියාකාරයන් පිළිකරන තියෙන පළවෙනි පියවරදී කාසියක් භාවිතා කරමින් අභ්‍යාස පොතේ වෘත්තයක් අඳින්න. ඒ පියවර දෙකේ කියන්නේ වෘත්තය ඇතුළත එම කතිර ලකුණ යොදන්න. පියවර 3 වෘත්තය මත තිතක් තබන්න. පියවර 4 වෘත්තයට පිටතින් හරි ලකුණ යොදන්න. දැන් ඔයාලා මේක පියවරින් පියවර කරන්න ඕන. පළමුව කියලා කියන්නේ කාසියක් භාවිතා කරමින් වෘත්තයක් අඳින්න ඕන. ඊට පස්සේ වෘත්තයේ ඇතුළත කතිර ලකුණ යොදන්න ඕන. ඒ වෘත්තය ඇතුළත ඔයාලා හොයාගන්න. වෘත්තය ඇතුළත කියන්නේ මොකක්ද? ඒ කියන්නේ වෘත්තය මත තිතක් තබන්න. වෘත්තය මත කියන එක ඔයාලා හොයාගන්න ඕන. ඉගෙන අවබෝධයක් ලබා ගන්න. වෘත්තයට පිටතින් හරි ලකුණ යොදන්න. එතකොට වෘත්තයේ පිටත මේ ක්‍රියාකාරකම වල වෘත්තය ඇතුළත කියන්නේ මොකද්ද? වෘත්තය මත කියන්නේ මොකද්ද? වෘත්තයට පිටතින් කියන්නේ කියන එකන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් අපි මේ ක්‍රියාකාරකම කරාම අපිට මේ විදියට රූපයක් බලා ගන්න පුළුවන්. දැන් වෘත්තය ඇතුළත කතිර ලකුණ. වෘත්තය මත තිත. වෘත්තයෙන් පිටත හරි ලකුණ. වෘත්තය ඇතුළත කියලා කියන්නේ මේ වක්‍ර රේඛාවෙන් ඇතුල් පැති තියෙන. වෘත්තය මත කියලා කියන්නේ මේ වක්‍ර රේඛාව මත තියෙන ලක්ෂ්‍ය. වෘත්තයෙන් පිටත කියලා කියන්නේ වක්‍ර රේඛාවත් මේ ඇතුළත නැති පිටින් තියෙන. පිටින් තියෙන ප්‍රදේශය තමයි වෘත්තයෙන් පිටත කියන්නේ. එතකොට ඔයාලට මේක කිරීමේ වෘත්තයක ඇතුළත කියන්නේ මොකද්ද? වෘත්තය මත කියන්නේ මොකද්ද? වෘත්තය පිටත කියන්නේ මොකද්ද කියන එක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරගමු වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය භාවිතයෙන් මෝස්තර නිර්මාණය කරන හැටි. දැන් මෙතෙන්දී ඔයාලා මේ වගේ වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය භාවිතයෙන් මෝස්තර පන්සල්වල කෝවිල්වල ඒ වගේම බිත්ති සැරසිලිවල සමහර වෙගිවල පාවිච්චි කරන පාපිසි ඒ වගේ දේවල් වලදී මේ වගේ වෘත්තාකාර හැඩය යොදාගෙන මෝස්තර නිර්මාණය කරලා තිනේ ඔයාලට දැක ගන්න පුළුවන්. ඔයාලත් ගෙදරදී ඔයාලට හොයා ගන්න පුළුවන්. කාසි ඒව පාවිච්චි කරලා මේ විදියට වෘත්තාකාර හැඩ කැපෙන විදියට එක එක විදි හැඩතල
ලස්සනට නිර්මාණය කරලා බලන්න. ඔයාලා ගණිතය පොතේ තියෙන මේ වගේ හැඩතල නිර්මාණය කරන හැටි. ඒ හැඩතල ඒව බලලා ඔයාලට ඔයාලා විසීම ඔයාලා කැමති හැඩතල ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. අපි අද වෘත්ත පාඩමින් අපවට පරිසරයේ වෘත්තාකාර හැඩය ඇති විවිධ ප්‍රමාණයේ වස්තු හඳුනා ගන්න හැටි. ඊට පස්සේ වෘත්ත අඳින හැටි. ඊට පස්සේ වෘත්තයක ලක්ෂණ. ඊට පස්සේ වෘත්තයක ඇතුළත කියන්නේ මොකද්ද? වෘත්තය මත කියන්නේ මොකද්ද? වෘත්තය පිටත කියන්නේ මොකද්ද කියන එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්තා වෘත්තයක් භාවිතා කරගෙන විවිධ මෝස්තර නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඔයාලට ඉගෙන ඒ සම්බන්ධව ක්‍රියාකාරකම් ඔයාලා පොතේ තියෙන ක්‍රියාකාරකම් කරන්න. ඊට පස්සේ ඒක කරාම ඔයාලට වෘත්ත පාඩමයටදී ලොකු දැනුමක් ලැබෙනවා වෘත්ත සම්බන්ධව. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.